आई भुवन किला प्रार्थना करनवा मेष लग्न ओबट 2023 अप्रैल मासे लग्न फलाफल मेष लग्न में ओबट तत्काल केंद्र सापेक्षव शुभ अशुभ फल कोहमद किला तमाय अभी अद कथा करन्ने अभी मुलिम बैलगोत्तेम इदिन अद आर्थिक गेन कथा करोत्तेम शुभ फल तमाय इदिन अद आर्थिक गेट लबेन्ने अतमिट सर्व वेन मेल मुदल टिकक अतट एन काल सीमावक बट पत् वेनवा එදින දාහතේ ගත්තොත් මිල මුදල් අතින් ගත්තොත් එම ඔබට ඉතාම සුබඵල තමයි මේෂ ලග්නයේ මේ ඔබට ලැබෙන්නේ. ඒ වගේම ලැබීම් අතින් ගත්තොත් එම ඉතාමත් සුබ ගාහසිතමත් තමයි පිළිලා තියෙන්නේ. ලැබීම් අතිනුත් මේෂ ලග්නියට ඉතාම සුබඵල ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම රැකී රක්ෂා කටයුතු වලින් ගත්තොත් එම රැකියාව සම්බන්ධව ගත්තොත් එම රැකියාවකට යන්න බැරුව හිටියනම් අන්න ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් හැකියාව ඔබට ලැබෙනවා. ඒ වගේම ඔබට රැකියාව උසස්වීම ලබා ගන්න පුළුවන් වාසනාවන්ත ගහසිතමකුත් ඔබට පිළිලා තියෙනවා. රැකී රක්ෂාවල් සම්බන්ධව යම් ගැටලු තිබුණා නම් ඒව නිරවුල් කරගෙන ඔබේ රැකියාවේ තිබිච්ච ප්‍රශ්න ගැටලු නිරවුල් කරලා සුබ මාසයක් බවට පත් වෙනවා. මේ අප්‍රේල් මාසයේ ඔබේ රැකියාව සම්බන්ධව යම් ගැටලු තිබුණා නම් ඒව නිරවුල් කරගන්න පුළුවන් සුබ මාසයක් බවට පත් වෙනවා. ඒ වගේම ගත්තොත් එම ඉඩම් කඩම් ගෙවල් දොරවල් යාන වාහන සම්බන්ධව ගත්තොත් එම ඔබට इडम संबंध यंग अंडेवर इराल करवा इडम गन बाबीशावेटा अंडेव सारे करगन पुलवा वासनावंत मासे पत्न एवगेम उबट नम निवसा मिलदी गन नेट निवसा हदा गुट निवसा अलुत्डिया करगन उबट के मेतना अंडेवे देवलोट सार्थकता लभनवा मऊपसी उद उपकार लभन बवा पेनवा एवगे देवलोट एवगेम वाहन संबंध गेम बट वाहन गन अपेक्षा हिटे मेष लग्न बलापोत इन मेष लग्न अने वाते नंगे गत वाहन या मनोहरी प्रश्न अयिंकल तिवीच वाहन नवत वातावा अलुत्डिया उबे पाव चिटन पुलवा शुभ मसट पत्न अपे मसे इवागेम तन व्यापार प्रेम संबंध दरुपल अध्यापन कटतुट मध्यस्थ फलियार्थम लभिन्ने ඔබ ප්‍රේම සම්බන්ධතාවක් තියෙන කෙනෙක් නම් ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න මධ්‍යස්ථ ඵලයක් තමයි ලැබෙන්නේ. ඒ වගේම ඔබ අධ්‍යාපන ලැබන මේෂ ලග්න හිමි දුවදරුවෙක් නම් ඔබ කුමන හෝ අධ්‍යාපනයක් ලැබන කෙනෙක් නම් ඒවට ටිකක් උත්සාහ කරගන්න වෙනදා වගේ නැතිව ඔබට නිදිමත ගතිය වගේ එපා වෙන ගතිය ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔබ හිතන්න ඉගෙන ගත්තොත් එහෙම තමන්ට මොනවද ලැබෙන්නේ? ඉගෙන නොගත්තොත් මොනවද ඔබට ලැබෙන්නේ කියන සිතුවිල්ල ඔබ තියාගන්න. එතකොට ඔබටම අවබෝධයක් එනවා ඉගෙන ගන්න එක ඉතාම හොඳයි කියලා. අන්න ඒ වගේ දේවල් පුංචි පුංචි දේවල් පාවිච්චි කරන්න. එතකොට ඔබට ඒ වැඩ කරතු මධ්‍යස්ථ හෝ අරගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබ තනි ව්‍යාපාරයක් අරුද්දක් කරනවා නම් ඒ වගේ දේවලටත් මධ්‍යස්ථ ඵල තමයි ලැබෙන්නේ. ඒ වගේ කටයුතු පොඩ්ඩක් වෙනස් කරලා අලුත් විදියට කරන්න උත්සාහ කරන. එතකොට ඔබට මධ්‍යස්ථ ඵලයක් ආකාරයට හෝ ඒවා ඉදිරියට අරන් යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම ඊළඟට තියෙන කාරණාව තමයි ඔබ සහෝදරයෝ සමග දිගින් දිගට වැඩ කටයුතු කරන මේෂ ලග්නෙ වෙන මධ්‍යස්ථ ඵලයක් තමයි ඔබට ලැබෙන්නේ. එහෙනම් ඔබ සහෝදරයෝ සමග මත ගැටුම් ඇති කරගන්න යන්න එපා. ගැටුම් ඇති කරගන්න යන්න එපා. ඒ මොකද මේක ටිකක් දුරට යන්න පුළුවන් කාරණාවක්. ඒ වගේ මත ගැටුමක් ඇති වෙනව නම් ප්‍රශ්න ගැටලුවක් ඇති වෙනවා කියලා ඔබට දැනව නම් ඒතනින් ඔබ ඉවත් වෙන එක තමයි ඉතාම සුසු අවස්ථාවක් විදියට සලකා බලන්න ඕන කාරණාවක්. එහෙනම්දා ඒව දිගින් දිගට යන්න හදන්න එපා. ඒකෙන් කියවෙන්නේ නැහැ සහෝදරයෝ සමග අතේ දුරින් ඉන්න කියලා සහෝදරයෝ අමතක කරන්න කියන කාරණාවක් නෙවෙයි. ඔබ බුද්ධිමත්ව අවබෝධයෙන් පච්චාවන්ත වේව වැඩ කටයුතු කළොත් එම ඕනම කෙනෙකුත් එක ඔබට ඉඳීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ඊළඟට අපි බැලුවොත් එම හවුල් ව්‍යාපාර සම්බන්ධව බැලුවොත් එම හවුල් එකන වැඩ කළොත් තමයි ඉතින් විවාහ ජීවිතය කිලත් ඒකටත් අදාළ වෙනවා. ඉතින් ඔබ ඉදිරියෙන් ඉන්න කෙනත් එක්ක සාකච්ඡා කරලා වැඩ කටයුතු කරන්න ඔබේ මතයටම වැඩ කරන්න යන්න එපා. මොකද ඔබත් එක්ක විශ්වාසයෙන් තමයි යම්කිසි කෙනෙක් වැඩ කරන්න ඉන්නේ. ඒ විශ්වාසයෙන් බිඳින්න තැනට වැඩ කරන්න එපා. ඒ මොහොතේම ඉදිරියෙන් ඉන්න කෙනාගේ හිත නමනාපකම් ඇති වෙන්න පුළුවන්. ඒ මොහොතේම තවත් කෙනෙක්ගේ හිත රිද්දලා වැඩක් කරාට සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් ඉදිරියෙන් ඉන්න කෙනාගෙනුත් ඔබ විමසලා කටයුතු කරන්න පුළුවන් නම් ඒක සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ ස්වාමියා සහ බිරිඳ අතර යම්කිසි වැඩක් කටයුත්තක් කරනවා නම් ඔබේ බිරිඳගෙන් අහන්න ඔබේ ස්වාමියාගෙන් අහලා ඒ වැඩ කටයුතු දෙන්නම කැමති දෙයකට එකඟ වෙලා වැඩ කටයුත්තක් කරන්න. මොකද ඔබේ බිරිඳ අපනාපෙන් ඔබ වැඩ කටයුත්තක් කළොත් ඔබේ බිරිඳ අමනාපෙන් තමයි ඉන්නේ. ඒක වැඩ සාර්ථක කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ස්වාමියා අකමැති දෙයක් ඔබ කරන්න ගියොත් එහෙම එතනත් එක්කෙනෙක්ගේ හිත අමනාපකම් ඇති වෙලා ඔබට ඒ සාර්ථකතාවයක් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා දෙන්නම සතුටින් කරන්න පුළුවන් වැඩක් කරලා හොයලා බලලා වැඩ කටයුතු කරන්න. එහෙම උත් තමයි ඒකේ සාර්ථකතාවය
අපිට අරන් යන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ තවත් කෙනෙක්ගේ හිතක් රිද්දලා අපිට වැඩක් කරාට සාර්ථක වෙන්නේ නැහැ. පුංචි වෙලාවකට ඒක සාර්ථක වුණා වගේ පේන්න පුළුවන්. නමුත් ඒක දීර්ඝ කාලයක් අපිට අරන් යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා කාගේවක හිතක් රිද්දලා අපිට වැඩක් කරලා සාර්ථක වෙන්නේ නැහැ. මේ ආකාරයට තමයි 2023 අප්‍රේල් මාසේ මේෂ ලග්න හිමි ඔබට සුබ අසුබ ඵල ලැබෙන්නේ තත්කාල කේන්දරයට සාපේක්ෂව. විශේෂයෙන්ම කියන්න ඕන කාරණා තමයි මේ තත්කාල කේන්දරයට සාපේක්ෂව තමයි මේ ඵලාඵල ඝතනය ලැබෙන්නේ ඔබේ උප්පත්ති කේන්දරයට සාපේක්ෂව නොවන බව මතක තබා ගන්න. මේ කිව්ව කාරණාවල් වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඒවා ඔබේ උප්පත්ති කේන්දරයට සාපේක්ෂව ඒවා බලාගත යුතු කරුණු කාරණාවල්. ඒ වගේම ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේෂ ලග්න හිමි ඔබට ජයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තුව තියාගෙන අදට ඔබෙන් සමුගන්නවා.